පුතේ අපි අදත් කතා කරන්නේ අපේ උසස් පෙළ භූගෝල විද්‍යාව අවධාරණ දරුවන්ට ඉතාමත් වැදගත් පාඩම් කොටසක්. දරුවනේ අපි දන්න සංඛ්‍යානය කියන මේ පාඩම තුල අපේ දරුවන්ට විශේෂයෙන්ම නිරන්තරයෙන් එක්සෑම් එකට එන ඒකකයක් තමයි පුතේ සමූහිත සංඛ්‍යා ව්‍යාප්ති වගුවක් ගොඩනගන්න. හරිනේ මේ සමූහිත සංඛ්‍යා ව්‍යාප්ති වගුවක් ගොඩනැගීමත් ඒ අනුසාරයෙන් පුතේ අපිට මෙහෙම ප්‍රශ්න අහනවා. එකක් තමයි සමූහිත සංඛ්‍යා ව්‍යාප්ති වගුවකින් ජාල රේඛිය නිර්මාණය කරන්න. ඒතර ජාල රේඛිය නිර්මාණය කරාට පස්සේ මේ ජාල රේඛිය අනුසාරයෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රයක් නිර්මාණය කරන්නේ කියලා ඊළඟ කොටස අපින් අහන්න පුළුවන්. අනේ ගොඩක් ප්‍රශ්න ගණනාවක් ඊට පස්සේ අපි තවත් ගත්තොත් සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියකින් මධ්‍යන්‍ය ගොඩනගන්න මධ්‍යස්ථය හදන්න මේ වගේ ප්‍රශ්න ගණනාවක් එක්සෑම් එකට අහනවා. පුතේ මේ අපි අද කතා කරන්නේ සමූහිත සංඛ්‍යා ව්‍යාප්ති වගුවකින් පුතේ කොහොමද ජාල රේඛියක් ගොඩනගන්නේ සහ ඒ වගේම සංඛ්‍යාත බහුවස්ත්‍රයක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා. අපි දරුවෝට පමණක් අයට මේක පුතේ ගැටලුයි. හරිනේ. එහෙනම් අද අහගන්න ලස්සනට දරුවන්ට තේරෙන විදිහට මේ කොටස කියලා දෙනවා. පුතේ මේ පාඩම කියලා දෙන්න කලින් මම මතක් කර සිටිනවා අපේ දරුවන්ට පුතේ දැනටමත් දිවේ ඉන්නේ බොහෝ දරුවෝ අපේ ඔන්ලයින් පාඨමාලාවට සම්බන්ධ වෙලා තියෙනවා. රුපියල් 500යි මේ පාඨමාලාවට අපේ දරුවන්ගෙන් ගන්නේ. රුපියල් 500යි. පුතේ වැඩි ගාණක් දරුවන්ගෙන් අය කරන්නේ නැහැ මේ ආර්ථික ප්‍රශ්න ගැටළු අතරේ. ඔන්ලයින් යන්නේ රුපියල් 500යි මාසෙටම ගන්නේ. මේ වෙනකොට ප්‍රශ්න ගැටළු පේපර් වලින් ගුඩාරයක් අපි සාකච්ඡා කරන්නේ MCQ ද, රචනා ප්‍රශ්නද, ප්‍රැක්ටිකල් කොටස්ද. ඒකෙන් අපේ දරුවන්ටත් ආරාධනා කරනවා පුතේ පහත WhatsApp අංකයෙන් කෙටි පණිවිඩයක් දෙන්න. එතකොට අපේ මේ පාඨමාලාවට ඔයාලා සම්බන්ධ කරගන්න පුළුවන්. මේ අධ්‍යන වර්ෂික තමයි 2022. ඊට පස්සේ 23, ඊට පස්සේ පටන් ගන්න ජෝග්‍රොපි කරන්න හිතන් ඉන්න 2024 දරුවෝ. තියරි කොටස් සියලුම දේ ලස්සනට අපේ පාඨමාලාව තුළ දරුවන්ට සාමාන්‍ය කියා දෙනවා, papers බලලා දෙනවා. පුතේ ඉක්මන් කරන්න සීමිත දරුවන් ප්‍රමාණයක් විතරක් මේ පාඨමාලාවට සාමාන්‍ය බඳව ගන්න නිසා. ඒකත් මතක කරලා ඉන්න ඕන. හරි පුතේ. අපි එහෙනම් අද යමු මේ පාඩමට. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වගුවකින් කොහොමද පුතේ ජාල රේඛිය සහ සංඛ්‍යාත බහුවස්ත්‍රය ගොඩනගා ගන්නේ කියලා. දැන් මෙතනදී මම සමූහිත සංඛ්‍යා ව්‍යාප්ති වගුව ගොඩනගන්නේ නැහැ පුතේ. මේ කල්පිත සමූහිත සංඛ්‍යා ව්‍යාප්ති වගුවක් තමයි සර් ගොඩනගලා තියෙන්නේ. හේතුව මීට පෙර මං channel එකේ දීලා තියෙනවා කොහොමද සමූහිත සංඛ්‍යා ව්‍යාප්ති වගුවක් ගොඩනගා ගන්නේ කියලා. මගේ channel එක බලනකොට දරුවන්ට ඒවා සාමාන්‍යයෙන් අධ්‍යයනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගැටළු විසඳ ගන්න පුළුවන්. හරි. දරුවෝ එහෙනම් බලමු සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක් දුන්නට පස්සේ පුතේ ජාල රේඛිය ගොඩනගන්න කියලා කිව්වොත් අපි ඉස්සර වෙලාම සලකලා බලන කාරණය තමයි සංඛ්‍යාතය. අනේ එක් ප්‍රාන්ති ප්‍රාන්තර වලට අදාළ දීපු සංඛ්‍යාතගයන් සැලකිල්ලට ගන්න ඕන. එතකොට මම කිව්වේ හැම වෙලාවෙකම පුතේ මේ ජාල රේඛිය කියලා කියන්නේ තමයි ප්‍රස්ථාරයක්නේ. අනේ අපි අර සාමාන්‍ය සරල තීරු ප්‍රස්ථාරය අඳින විදිහට තමයි මේ ජාල රේඛිය එහා සේම් සමානයි. සමාන වියන් ප්‍රස්ථාරයක් මේක තීරු ප්‍රස්ථාරයක්. අනේ ඒකින්ද ලේසි පුතේ. එතකොට මම කිව්වා ප්‍රස්ථාරයක් උනත් ගොඩනගනකොට අවධානය යොමු කරන කාරණා දෙකක් තියෙනවා. පරිමාණය ගන්නකොට මේකේ විශාල අගය සහ ඊට පස්සේ අවම අගය අපි සලකා බලන්න ඕන. අර නැත්තම් පරිමාණය ගන්න අපිට අමාරුයි. එතකොට බලන්න පුතේ උපරිම අගය තියෙන මේ කීයද? 9යි. උපරිම අගය 9යි තියෙන්නේ. එහෙනම් දරුවනේ මෙහෙමයි කරන්නේ. සිරස් සහ තිරක්ස් අක්ෂ දෙක ඔයාලා ගොඩනගා ගන්න. එතකොට මෙතන සිරස් අක්ෂය පුතේ ගත්තොත් උපරිම අගය 9ක් තියෙන හින්දා අපේ දරුවෝ පරිමාණ රේඛාව නිර්මාණය කරගන්න ඕන. දරුවනේ එකෙන් එකේ පරතරයක යාව යන්න. හරිනේ පරිමාණ රේඛාව නිර්මාණය කරගන්න. දැන් ඔයාලට තේරෙනවා දැන් මේ ගුඩාරයක් උසට අඳින ප්‍රස්ථාරයකුත් නෙමෙයි. හරිනේ. එතකොට සාමාන්‍ය උපරිම අගය 9ක් තියෙනවා. ඔයාලා 10ක් දක්වා ගන්න. එතකොට මේකේ එකෙන් එකේ පරතර යනුව යන්න. හරිනේ. එහෙනම් මෙතනදී පුතේ බිඳුව මුල් අක්ෂය දැම්මා. එහෙනම් 1යි 1. ඊට පස්සේ 2 3. ඊට පස්සේ ඔව් නැත්තම් බිඳු දාන්න නැතුවම හදා 3 4 5 6 7 8 9 එන පුතාට තියෙන එකේ උපරිම අගය 10 දක්වා ගන්න. තේරුණා නේද? හරි. එතකොට පුතේ පළවෙනි ප්‍රාන්ති ප්‍රාන්තරයේ ඒ කියන්නේ 10ත් 15ත් කියන ප්‍රාන්ති ප්‍රාන්තරයේ
संख्याते तीन की यद नवे आय हरि एनं नवे आय नं मिहिम तीरुवेन वाला नवे लांगटे आने तीरुव निर्माणी करण उन्न दहायत पहलवत्तर नवे आय उन्न अपी पालमिनी संख्यात वटनाकम निर्माणी करा तीरुवाने එතකොට හොඳට මතක තියාගන්න පුතේ මේක රීතියක් අපි ගන්න තීරුවෙන් භාගයක්වත් අනිවාර්යෙන් භාගයක් කියන්නේ භාගයක්වත් ප්‍රමාණයක් මුලින් ඉර්තියන්න ඕන ඒක අනිවාර්ය රීතියක් හරිනේ එතකොට පුතේ එහෙනම් මේ තීරුවෙන් භාගයක් ඔයාලා ඉඳ තියලා ගන්න ක්‍රම දෙකක් තියෙනවා අපි මේකට අනුව යමු එහෙනම් මේ තීරුවෙන් භාගයක් ඉඳ තියා ඔයාලා පුතාලා එතකොට ගන්නකොට තීරුවට පරතරේ සාමාන්‍යයෙන් එක කොටුවක් නැතුව කොටු සාමාන්‍ය 6ක් 7ක් වගේ වෙනකම් වෙන විදියට තීරුව ඔයාල ගන්න. චූටි කොටු 6ක් 7ක් වගේ ප්‍රමාණයක් එක තීරුවකට ගන්න පුතේ. එතකොට සාමාන්‍ය චූටි කොටු 3ක්වත් මෙතනින් මුලින් ඉඳ තියන්න. තීරුවල දැස්ස කියව එක. හරි. එතකොට ඊළඟ එක බලන්න. එතකොට ඒක පන්ති ප්‍රාන්තරය අපි දානවා පුතේ කීයද 10ක් 15ක් කියලා. ලේසි. ඊට පස්සේ ඊළඟ පන්ති ප්‍රාන්තරයේ 10යි 21යි. 10යි 21යි පුතේ තියෙන කොච්චරද? 6යි. 10යි 21යි. එතකොට මේ තීරුවටම සම්බන්ධ කරලා තමයි දරුවනේ ඊළඟ ප්‍රාන්ති ප්‍රාන්තර වටිනාකම් ගන්නෙ 6යි. එතකොට ප්‍රාන්ති ප්‍රාන්තරේනේ 16යි 21යි කියලා. 16යි 21යි. ඊට පස්සේ 22ත් 27ත් අතර තියෙන පුතේ 4ක්. 22යි 27යි අතර 4යි. එහෙනම් බලන්න දරුවනේ 4ක් තියෙනව නම් අන්න ඒකත් අපි තීරුව ගත්තා 22ත් 27ත් කියලා ලියන්න 22ත් 27ත් අතර පන්ති ප්‍රාන්තරය ඊට පස්සේ 28යි 33යි අතර පුතේ 3යි 28ත් 33ත් අතර පුතේ තියෙනවා 3ක් 28ත් 33ත් අතර 3යි අවසාන පන්ති ප්‍රාන්තර වටිනාකම තියෙන සංඛ්‍යාතය 2යි හරිනේ 34යි 39යි 34 සහ 39 2යි ඔන්න දෙක අපි ලකුණු කරා 34ත් 39ත් 34යි 39යි කියලා පන්ති ප්‍රාන්තරය සටහන් කරා. එතකොට පුතේ මෙතනින් මුලින් ඉඳ තිබුවේ අපි කොටු තුනක් නේද තීරුවෙන් භාගයක් ඉඳ තිබුවා. මතක තියාගන්න මේ තීරුවෙන් භාගය අවසාන තීරුව නිර්මාණය කරලා ඉඳ තියලා තමයි අපි එතකොට මේ පැත්තට සිරස් අක්ෂය නිර්මාණය කරගන්නේ. දවල ප්‍රස්ථාර කොළේ අඳිනකොට ලස්සනට මේ ප්‍රස්ථාරය කියන්නේ ජාල රේඛය ඔයාලට එවි. තේරුණාද? එතකොට පුතේ මාත්‍රිකාව ඔයාලට දීලා ඇති මාත්‍රිකාව ලියන්න එතකොට ලස්සනට අපි මාත්‍රිකාව පුතේ ප්‍රස්ථාර ඔයාලා අධ්‍යයනය කරනකොට මාත්‍රිකාව කොහොමද ලියන්න ඕන කියලා දැන් අපේ දරුවෝ දන්න ලස්සනට ලොකු අකුරෙන් පේන ගුරුවරයාට ජාල රේඛයට වඩා පුතේ පේන්නේ ඔයාලා ලියපු මාත්‍රිකාව එතන මාත්‍රිකාව ලස්සනට මේ දෙපැත්තේ තීරු කපාගෙන යන්න නැති වෙන විදියට සැලකිලිමත් වෙලා ලස්සනට හොඳට ලොකු වකුරෙන් විශාල කරලා කැටයම් කරන මාත්‍රිකාව ලියන්න. හරිනේ? කැටයම් දාන්න එකට අවුලක් නැහැ. හරිනේ? එතකොට පුතේ අක්ෂර නම් කරන්න අනිවාර්යෙන් මේ පැත්ත දාන්න ඕන අපි මොනවද තියෙන ප්‍රාන්ති ප්‍රාන්තර. එතකොට ප්‍රාන්ති ප්‍රාන්තර කියලා අපේ දරුවෝ සටහන් කරන්න ඕන. ඊට පස්සේ මේ පැත්තේ පුතේ තියෙන සංඛ්‍යාතයනේ. එහෙනම් මේ පැත්තේ ලස්සනට දිගහැර ලොකු වකුරෙන් සංඛ්‍යාතය කියලා පුතේ ලියන්න ඊට පස්සේ අපි පරිමාණය දානවා පරිමාණය සමානයි සෙන්ටිමීටර එකකින් එක පුතාල කොටුවෙන් කොටුනේ මේක ගියේ පුතේ කොටුවක සෙන්ටිමීටර එකක් තියෙන හින්දා සෙන්ටිමීටර එකකින් යම් දරුවෙක් කොටු දෙකෙන් දෙක ගියා නම් දෙකෙන් දෙක මෙතන යන්න එපා දෙකෙන් දෙක ගියා නම් එහෙනම් පුතේ එකක සෙන්ටිමීටර එක නම් කොටු දෙකෙන් දෙක යනවා නම් කොටු දෙකක සෙන්ටිමීටර දෙකක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක සෙන්ටිමීටර දෙකකින් කියලා මෙතන නියෝජනය වෙන්න ඕන. සටහන් වෙන්න ඕන. සෙන්ටිමීටර එකක් ගිහිපු හින්දා පුතේ මෙතන සෙන්ටිමීටර එකකින් අපි පරතරය ගිහිලා තියෙන පුතේ එකින් එක නේද? එහෙනම් එකින් එක ගිහිපු හින්දා එකයි. වරහන් ඇතුලේ දාන පුතේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය. හරිනේ. මූලාශ්‍ර අරමේව දීලා තිබුණොත් යටි මූලාශ්‍ර වල සටහන් කරන්න. තේරුණාද? එතකොට මේක තමයි දරුවෝනේ අපි කතා කරන්නේ මොකක් කියලාද ජාල රේඛය කියලා. තේරුණා නේද? එතකොට ඕනනම් ඔයාලට අවසානයේදී පුතේ මේක දෙපැත්ත බැලන්ස් කරලා ලස්සනට කුටුවකින් මේක ආවරණය කරන්න. දෙපැත්ත බැලන්ස් කරලා ලස්සනට කුටුවකින් ආවරණය කිරීම කරා. තේරුණා නේද පුතේ? එතකොට හදිස්සියෙන් අපෙන් ඇහුවොත් සංඛ්‍යාත බහුවස්ත්‍රයක් ගුණන ගන්න කියලා චූටි දෙයක් පුතේ තියෙන්නේ
මෙතන සෑම තීරුවක්ම හරිනේ සෑම තීරුවකම මැදේ හරි මැදින් චූටි තිතක් ඔයාලා දමාගෙන යන්න චූටි තිතක් ලකුණු කරලා ඒ කියන්නේ තීරුවේ හරි මැදින් චූටි තිතක් ලකුණු කරලා දැන් මෙතනින් නම් අපි තීරුවෙන් පුතේ මූල ලක්ෂ්‍ය ළඟ භාගයක් ඉඳ తిවුවනේ එහෙනම් මේ භාගයක් මෙන්න මෙතනින් තමයි පටන් ගන්න ඕන මෙතනින් පටන් අරගෙන එතකොට මෙන්න මේ කියන මේ ඔයාලා සටහන් කරපු මේ මූල ඒ කියන්නේ මැදි ලක්ෂ්‍ය කොටස් කපාගෙන යන විදියට හරියට මෙන්න මේ රේඛාව අඳින්න. එතකොට අවසන් වෙන්නේ මේ කෙළවරින්. කෙළවරින් තමයි රේඛාව අවසන් වෙන්නේ. තේරුණානේ? ඕක අපි කතා කරන පුතේ සංඛ්‍යාත බහුවස්ත්‍රය කියලා පටලව ගන්න එපා. ජාල රේඛිය කියන්නේ තීරුවලට ඒහා සමගාමී යන මේ රේඛාව අපි කතා කරනවා සංඛ්‍යාත බහුවස්ත්‍රය කියලා. පුතේ නිරන්තරයෙන් එක්සෑම් එකට එන පාඩම් කොටසක් අපි මේ දවස්වල ඒ කියන්නේ සම්බන්ධ වෙන ඔන්ලයින් හා සමගාමී වෙන මේ පාඩම් මේකවලදී අපේ දරුවෝ ගොඩක් දුරට මේවා කතා කරන්න බලාපොරොත්තු වෙනවා හරි පුතේ ඒක හින්දා ඉතා වැදගත් පාඩම් කොටසක් ඒක හින්දා ගෙදරදී වුණත් පුතේ අභ්‍යාස කරන්න හරියට වැඩ කරන්න නිරන්තරයෙන් මේ කොටස ඔයාලගෙන් අහනවා හරිනේ එහෙනම් පුතේ අපි අදට අපේ දරුවන්ගේ සමුගන්නවා පුතේ එහෙනම් නැවතත් හොඳ සුවිශේෂී වැදගත් පාඩම් කොටසෙන් අපේ දරුවොත් සමග සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙමින් එතෙක් සියලු දරුවන්ට එහෙනම් බුදුසරණයි පුතේ හරි බුදුසරණයි।